අයිබෝන් දුවේ පුතේ අපි අද අපිට චිත්‍ර නිර්මාණය නිර්මාණකරණයේදී අවශ්‍ය වෙන මූලික හැඩතල ගැන චුට්ටක් බලමු. ඉතින් ගෝලය ඊළඟට ඝනකය සහ සිලින්ඩරය යන තුන අපිට මූලික හැඩතල විදිහට ගන්න පුළුවන්. ඉතින් අපි වෘත්තය නිර්මාණය කරද්දී අපිට නිදහස් රේඛාවෙන් සරලව නිර්මාණය කරන්නත් පුළුවන්. ඊට අමතරව ඕගොල්ලන්ට ඊටාම අරය සමාන වෘත්තයක් නිර්මාණය කර ගැනීම සඳහා සමචතුරස්‍රයක් ඇඳලා ඒ සමචතුරස්‍රය අටකට බෙදනවා. අටකට බෙදලා සමාන දුර යා කරලා සමාන අරකින් යුතු වෘත්තයක් නිර්මාණය කරගන්න පුළුවන්. ඉතින් මේ වෘත්තය නිර්මාණය කරගත්තට පස්සේ අපිට ඒකේ එළිය අඳුර කියන එක සංකේතවත් කරන්න ඕනේ. මෙන්න මේ එළිය අඳුර සංකේතවත් කිරීම සඳහා අපිට පැන්සල් රේඛා විවිධ විදිහට හසුරවන්න පුළුවන්. ඉතින් මේ පැන්සල් රේඛාව රේඛාවේ ශක්තිය අනුව, ඒ කියන්නේ ලා රේඛා, තද රේඛා හසුරවමින් අපිට මේ එළිය අඳුර දැක්වීම කරන්න පුළුවන්. ඒ වගේම වර්ණවලිමුත් මේ එළිය අඳුර ඉතාම ලස්සනට සංකේතවත් කරන්න පුළුවන්. අපි මේ එළිය අඳුර එක දක්වන මේ දේ ත්‍රිමාන ලක්ෂණ එළිය අඳුරත් එක්ක ඝනත්වය අපිට සංකේතවත් කරන්න පුළුවන්. ඒකට අපි කියනවා ත්‍රිමාන ලක්ෂණ දක්වනවා කියලා. ඉතින් මේ එළිය අඳුරත් එක්ක වර්ණවල සිදුවන වෙනස් වීම වර්ණ ශක්ති මගින් අපිට මේ විදිහට කලර් කරන්න පුළුවන්. ඉතින් අපි ලා තැන්වල ලා පාටටත්, තද අඳුරු තැන්වල තද වර්ණේනොත් මේ විදිහට කලර් කරන්න පුළුවන්. ඒ වගේම මේ එළිය වැටෙන පැත්තට විරුද්ධ පැත්තට තමයි අඳුර සංකේතවත් වෙන්නේ. ඒත් එක්කම අඳුරත් එක්ක අපිට ෂැඩෝ එකක් නිර්මාණය කරන්න පුළුවන්. මේ ෂැඩෝ එක නිර්මාණය කරද්දිත් එළිය වැටෙන පැත්තට විරුද්ධ පැත්තට තමයි මේ විදිහට ෂැඩෝ එක නිර්මාණය වෙන්නේ. ඉතින් දුවේ පුතේ ඕගොල්ලන්ට ඉතා සරලව මේ වගේ ගෝලයක් නිර්මාණය කරගන්න පුළුවන්. මීළඟට අපි බලමු සිලින්ඩරේ නිර්මාණය කරගන්නේ කොහොමද කියලා. සිලින්ඩරේ නිර්මාණය කරද්දී අපි ඍජුකෝණාශ්‍රාකාර හැඩය සිරස් ඇතට යොදාගෙන නිර්මාණය කරනවා. ඊට පස්සේ කොටස් දෙක උඩිනුයින් සහ පහතින් කොටස් දෙකක් සමානව වෙන් කරලා ඒක ආයෙමත් සමානව කොටස් වලට බෙදලා මේ සිලින්ඩරේ තියෙන ඉලිප්සාකාර හැඩය සහ මතුපිට මුහුණු ඇඳ ගන්නවා. ඉතින් මේ මිමි වලටම නැතුව සරලව නිදහසේ අපිට සිලින්ඩරය මේ විදිහට ඇඳ ගන්නත් පුළුවන්. මන් දෙවෙනි පේලියෙන් ඇඳේ. ඒ විදිහට නිදහස්ව සිලින්ඩරය නිර්මාණය කරගන්නත් පුළුවන්. එතනදී ඕගොල්ලන් බලන්න ඕනේ සිලින්ඩරයේ උසට ගැලපෙන මහත, ඒ දේවල් ටික සිතින් මිම්ම හදාගන්න ඕනේ. ඉතින් මේ විදිහට ඇඳගත්ත සිලින්ඩරයට අපිට එළිය අඳුර පෙන්වන්න පුළුවන්. එළිය සඳහා ලා වර්ණත්, අඳුර සඳහා තද වර්ණත් යොදාගෙන සිලින්ඩරේ ඝනත්වය සහ ගති ලක්ෂණ මතු කරන්න පුළුවන්. ඉතින් මේ නිර්මාණය සඳහා මම ඕගලන්ට නිල් පාට වර්ණේ වර්ණ ශක්ති මතුවෙන විදිහට වර්ණ කරන විදිහ බලන්න. මේකෙදි තද නිල් පාට සහ ලා නිල් සුදු වගේ වර්ණ මම ගත්තා. අඳුර සංකේතවත් කරන්න කළු පාට වර්ණයත් අපිට එකතු කරගන්න පුළුවන්. ඉතින් වර්ණ ගන්වනකොට එළිය වැටෙන පැත්ත සඳහා ලා වර්ණත්, අඳුර වැටෙන පැත්ත සඳහා තද වර්ණත් භාවිතා කරමින් සිලින්ඩරේ ගති ලක්ෂණ මතුවෙන විදිහට මේ විදිහට කලර් කරගන්න පුළුවන්. ඉතින් ඕනම වර්ණයක වර්ණ ශක්ති, වර්ණ ප්‍රභේද එක්ක ත්‍රිමාන ලක්ෂණ මතුවෙන විදිහට මේ නිර්මාණය කලර් කරගන්න ඕනේ. ඒ වගේම ෂැඩෝ එකත් මේ විදිහට අපිට පෙන්වන්න පුළුවන්. දැන් අපි බලමු ඝනකාභය නිර්මාණය කරන්නේ කොහොමද කියලා. ඇත්තටම ඝනකාභය තුලින් අපිට පර්යාවලෝකයක් පෙන්වන්න පුළුවන්. පර්යාවලෝකය කියන්නේ ළඟ දුර දැක්වීම. ඉතින් මේ ඝනත්වය සමග ළඟ දුර
දක්වලා පරයාවලෝක ලක්ෂණත් මේ ඝනකාභය තුලින් අපිට ඉස්මතු කරන්න පුළුවන්. ඇත්තටම අපි ඝනකාභය නිර්මාණය කරද්දී මම මේ ඕගොල්ලන්ට සරලව 1 ඉඳන් 6 වෙනකන් ඝනකාභය නිර්මාණය කරන විදිහ පෙන්වලා තියෙනවා. ඒත් එක්කම මේ ඝනකාභය කලර් කරද්දී එළිය අඳුර දැක්වෙන විදිහට කොහොමද කලර් කරන්නේ කියලා මේ කළු පාට වර්ණයේ යොදාගෙන පෙන්වනවා. ඒත් එක්කම මේ ඝනකාභයේ පැති මතුවෙන විදිහට ඝනකාභයේ රේඛා යන අතට තමයි අපි වර්ණ හසුරවන්න ඕනේ. එක එක පැත්තට රේඛා ටික විහිදෙන අයුරු බලලා තමයි අපි වර්ණය හසුරවන්නේ. ඒත් එක්කම වර්ණ කරද්දී වර්ණයේ එළියාඳුර, වර්ණ මිශ්‍ර කිරීම, වර්ණ ප්‍රභේද, වර්ණ ශක්ති එක සියලු දේ ගැන හිතලා තමයි අපි මේ නිර්මාණය කලර් කරන්නේ. ඉතින් අපිට ෂැඩෝ එකක් පෙන්වන්න පුළුවන්. ඒ එළිය වැටෙන පැත්තට විරුද්ධ පැත්තෙන් මේ විදිහට ෂැඩෝ එකක් නිර්මාණය කරන්න පුළුවන්. ඉතින් දුවේ පුතේ ඕගොල්ලන්ට මේ චිත්‍ර නිර්මාණය කරද්දී අවශ්‍ය වෙන මූලික හැඩතල, ඒ කියන්නේ ගෝලය, සිලින්ඩරය සහ ඝනකාභය නිර්මාණය කිරීම සාර්ථකව මේක බලාගෙන කරන්න පුළුවන්. ඉතින් මේ තුලින් ඕගොල්ලන්ට ඉදිරියේදී අපිට චිත්‍ර නිර්මාණ කිරීම සඳහා අවශ්‍ය වෙන ගොඩක් හැඩතල වස්තු නිර්මාණය කර ගැනීමට මෙන්න මේ හැඩතල තුන අවශ්‍ය වෙනවා. ඉතින් අපි මේ වගේ නිර්මාණයක් ඉදිරියේදීත් බලමු.